ආයුබෝවන් ඔබට සුබ දවසක් ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා ඒ සුන්දර ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක සුදානම් අදතරසරණ ආරම්භ කරන්න. ඉතින් කරුණු කාරණා බොහොමයක් තිබෙන අතරේ අපි පළමු විනාඩි කිහිපේ වෙන් කරගන්න අතිශය වැදගත් හරවත් කතා බහකට. ඒ තමයි ඔබ දන්නා කාරණාවක් පුරා දශක දෙකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන සොයන දූ දරුවන්ගේ සිහින සැබෑ කර දෙමින් උන්ගේ ජීවිත එලිපෙහෙලි කළ තක්ෂලාවක් තමයි APIIT උසස් අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ. දීර්ඝ කාලයක් පුරා දශක දෙකකට වඩා වැඩි කාලයක් ඔවුන් ඔබත් එක්ක බොහොම සමීපෙන් කටයුතු කළා. ඉතින් ඒ නිසා ඔවුන් තමයි මේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් අපි අද ඔවුන් සම්බන්ධව කතා බහ කරන්න සූදානම් මේ සුන්දර කතා බහේදී මාතකිනු APIIT ආයතන නියෝජනය කරමින් එක් කතිකාචාර්ය පරිගණක විද්‍යාංශයේ තරංග පීරිස් සුබදාසක් ඔබට ඒත් එක්ක මාතකිනු එහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පරිගණක විද්‍යාංශයේ පුෂ්පනී සුබසිංහ සුබදාසක් ඔබට. අපි කතා බහ ආරම්භ කරන කලින් දැන් මා ආරම්භයේදීම කියපු කාරණාව තමයි තරංග දැන් APIIT කියන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ පරිගණක උසස් අධ්‍යාපන ආයතනය. මතන ඒ සම්බන්ධ විවාදයක් නැහැ. මම හිතන්නේ ඔයාලා ඒගොල්ලෝ ඔගොල්ලෝගේ ඔප්පු කරලා තියෙනවා. දැන් මම මේ කතාවට ප්‍රවිෂ්ඨකද මම දැනගන්න කැමතියි මොන වගේ පාඨමාලාවන් ඔබ ආයතනයේ තියෙන කියලා දැනගන්න. ඔව්. APIIT ආයතනයේ පරිගණක උපාධි වර්ග තුනක් තිබෙනවා. නම් වශයෙන් කිව්වොත් software engineering, cyber security සහ computer science. ඒ වගේම තමයි මේ උපාධි තුනම පිරිනමනු ලබන්නේ එංගලන්තයේ තියෙන ස්ටැෆර්ඩ්ෂයා විශ්වවිද්‍යාලයෙන්. හොඳයි දැන් ඔබ ඇවිල්ලා එහේ ආශා උපාධි අපේක්ෂිකාවක්. හැබැයි ඒත් එක්කම APIIT computer උපාධි පාඨමාලාවල පළමු වසරේ පාඨමාලා ප්‍රධානියක් වෙනවා. දැන් දරුවෙක් APIIT උසස් අධ්‍යාපන ආයතන තෝරගන්නවා නම් ඔව් මුලින්ම කියන්න ඕනේ APIIT ආයතනයට බඳවා ගැනීමේදී අපේ entry criterias කීපයක් තියෙනවා. ඔබේ දරුවා O level කරපු දරුවෙක් නම් සම්මාන සාමාර්ථ පහක් තිබිය යුතුයි ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් ඇතුළත්ව. ඒ වගේම තමයි A level කරපු දරුවෙක් නම් සාමාන්‍ය සාමාර්ථ තුනක් තිබිය යුතුයි. O level කරපු දරුවෙක්ට පුළුවන් අපේ ආයතනයට පැමිණ foundation program එක නිම කර පසු පරිගණක උපාධි පාඨමාලාවේ පළවෙනි වසරට ඇතුළත් වීමට. එතකොට A level කරපු ළමයෙක් නම් කෙලින්ම පරිගණක උපාධි පාඨමාලාවේ පළමු වසරට ඇතුළත් විය හැකියි. ඒ වගේම කියන්න ඕනේ මේ ආකාරයට APIIT ආයතනයට ඇතුළත් වෙන ඔබේ දරුවාව අපි සාමාන්‍ය ඉගැන්වීම් වලට පමණක් යොමු කරන්නේ නැහැ. අපි ඉන්ඩස්ට්‍රි එකත් එක්ක අනුකූලව ප්‍රායෝගික නිපුණතා වර්ධනය කිරීමට නොයෙකුත් පාඨමාලා ඔබේ දරුවාට පිරිනමනවා. ඒ වගේම තමයි දෙවන වසර සම්පූර්ණ කරන අපේ සිසුවන්ව අපි අවම මාස 6ක ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකකට යොමු කරනවා. මේ සඳහා අපි සමග ලංකාවේ ප්‍රමුඛ පෙළේ පරිගණක ආයතන කීපයක් කටයුතු කරනවා. නම් වශයෙන් කිව්වොත් වර්ටුසා සහ WSO2 වගේ ආයතන. ඒ වගේ තමයි අපේ ඉගැන්වීම් කරන කතිකාචාර්ය මණ්ඩලය ගැන සඳහන් කරන්න ඕනේ. ඔවුන් බොහොමයක් අත්දැකීම් ඒ වගේම අධ්‍යාපන සුදුසුකම් සහිත සිටින කතිකාචාර්ය මණ්ඩලයක්. බොහොමයක් අපේ කතිකාචාර්යවරුන් සහ වරියන් පරිගණක ආයතනවලත් කටයුතු කරනවා. ඒ වගේම තමයි අපේ කතිකාචාර්ය මණ්ඩලයට වෙනත් රටවල් වලින් පවා ඇමරිකාවේ සිලිකන් වැලි ඒ වගේම ඔස්ට්‍රේලියාවෙන් කතිකාචාර්යවරුන් සම්බන්ධ වී තිබෙනවා. දැන් අලුත් බඳවා ගැනීම කොහොමද සිදු කරන විශේෂම දැන් රටේ තිබෙන තත්ත්වයක් එක්ක තරමක් අර්බුදකාරී තත්ත්වයක්ත් තිබෙනවා. දැන් කොහොමද මේ 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 තත්ත්වයන් එක්ක දැන් ඔක්තෝබර් මාසයේ අලුතින් බඳවා ගැනීම සිදු කරන බලාපොරොත්තු වෙන ඉන්නවා. කොහොමද ඒ කාර්ය සිදු කරන්නේ? ඔව් ඇත්තටම කිව්වොත් අපි බලාපොරොත්තු වෙන බඳවා ගැනීම් වලින් දැනටමත් 70%ක් පමණ බඳවාගෙන අවසానයි. ඉතුරු දින කීපය ඇතුළතදීම අපි ඉතුරු බඳවා ගැනීම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබ කිව් විදිහට APIIT ආයතනය කියන්නේ අවුරුදු 20කට වැඩි ඉතිහාසයක් තිබෙන ආයතනයක් ලංකාවේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ. ඒ වගේ ආයතනයකට සම්බන්ධ වීම ගැන මම මගේ භාග්‍යයක් කොට සලකනවා. සතුටින් ඉන්නේ නේ ගැන. දැන් පුෂ්පානි දැන් ඔබ කතා බහ කළත් ඔබ මේ ගණිත විෂය කතිකාචාර්යවරයෙක් පුෂ්පානි. ඉතින් දැන් මේ ඔබේ කාර්යභාරය කුමක්ද කියලා මම අහුවොත් මේ ආයතනය මොකද කියලා. ඉස්සෙල්ලාම APIIT ආයතනය ගැන කිව්වොත් අපි එහිට ඒට බඳවා ගන්නා සියලුම දරුවන්ට පූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරනවා. මගේ විෂය ගැන කිව්වොත් ගණිත විෂයංශයෙන් මම ඔවුන්ගේ තර්කානුකූල හැකියාව ගැටලු විසඳීමේ හැකියාව ප්‍රගුණ කරන්න තමයි කටයුතු කරන්නේ. එතකොට මං හිතන්නේ ඒක ඇත්තටම ඒගොල්ලන්ට රැකියාවෙන් ඔබට ගිහිල්ලා දිනපතා ජීවිතේටත් ගොඩක් ප්‍රයෝගී වෙන හැකියාවන් ඒ අනුව වර්ධනය වෙනවා. ඒ වගේම තරංග කිව්වා වගේ අපි උසස් පෙළින් ඕනෑම විෂය ධාරාවක් තුළින් බඳවා ගැනීම සිදු වෙන උසස් පෙළ සමත් දරුවන්. එතකොට ඒගොල්ලන්ට මම APIIT ආයතනය තුළදී ක්‍රමානුකූල ගණිත
විෂය වර්ධනය කරනවා. ඒතර කිසියම් දරුවෙක් බිය විය යුතු නැහැ. මම ගණිත විෂයෙන් උසස් පෙළ හදාරලා නැහැ කියලා ඉවර වෙලා. එතකොට ඒගොල්ලන්ට එහෙම ක්‍රමානුකූලව බඳවා අධ්‍යාපනය දෙන නිසා මම හිතන්නේ ඕනම දරුවෙකුට අපි ආරාධනා කරනවා උසස් පෙළ සමත් නම් අපි ආයතනය හා එක් වෙන්න කියලා ඉවර වෙලා. දැන් කිසියම් කෙනෙක් උපාධාරිකුණාට පස්සේ කොහොමද සුදුසුකම් ලැබුවා පස්සේ මොකක්ද ඊට පස්සේ වෙන්නේ ආර? ඔව් දැනටත් අපේ ලංකාවේ ඉහළ පෙළේ ITBPO සමාගම් සමග රැකියා පුරප්පාඩු 600කට විතර හවුල්කාරීත්වයක් ඇති කරගෙන තියෙනවා. එන උභායතනයේ ඍජුව සම්බන්ධ වෙලා මේ කාරණාවෙදී සිසුන් උදව් කරන උපාධිධාරීන්ට? ඔව්. අහහ. එතකොට ඒගොල්ලන්ගේ අපේ උපාධිධාරීන් ඉහළ සාමර්ථ්‍ය ලබන උපාධිධාරීන් අපේ ආයතන වලට යොමු කරනවා. ඒ හරහා බඳවා ගැනීම සිදු වෙනවා. ඊට පස්සේ ඇත්තම අපිට දැනට තියෙන ප්‍රශ්නයක් තමයි මේ රැකියා පුරප්පාඩු 600 පොරවා ගැනීම නොහැකි වීම. මොකද මේ දිනවල පවතින වාතාවරණය නිසා ගොඩක් උපාධිධාරී දරුවන් විදේශගත වීමේ ප්‍රවණතාවයක් තියෙනවා වැඩි වැටුප් සහිත රැකියාවලට. වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔව් නෑ 600 පුරවා ගැනීමට ප්‍රශ්නයක් තියෙනවා. ඔබට පුළුවන් APIIT සමගින් සම්බන්ධ වෙන්න. මම හිතන්නේ ලංකාවේ උසස් අධ්‍යාපන ශිෂ්‍ය සම්බන්ධව කතා බහ කරද්දී අවුරුදු 23ක් යන දීර්ඝ කාලයක්. ඉතින් එවැනි කාලයක් මම හිතන්නේ ඔබට සහ ඔබේ දරුවන්ට උසස් අධ්‍යාපන සීන හැබෑ කර දෙමින් උගේ ජීවිත ගමන් මඟ අනාගතය එලිපෙහෙළි කර දුන්න ආයතනයක් තමයි APIIT කියලා කියන්නේ. ඒ නිසා තමයි තවමත් ඔවුන් මේ ඔබේ විශ්වාසය දනා ගනිමින් ඔබේ දරුවන්ගේ උසස් අධ්‍යාපන සීන සැබෑ කර දෙන්නට හැමදාමත් අප කැප වෙලා වැඩ කරන්නේ. ඉතින් ඔබට අවස්ථාවක් තිබුණා APIIT සමගින් සම්බන්ධ වෙලා. මම හිතන්නේ මේ දිනවල ඔබ උසස් පෙළ අවසන් කරපු කෙනෙක් නම් ඒ වගේම ඕ ලෙවල් පාස් කරලා පුළුවන් සම්බන්ධ වෙලා ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා අපි මතක් කරන්නට ඕනේ. දැන් මේ කොහොමද මේ ශිෂ්‍යයන් රැකියාවක් සඳහා සූදානම් කිරීමේ කාර්යභාරයේදී APIIT ඇතුළේ මොකද වැඩ කරන්නේ? ඔව් අපිට හරි සතුටුයි කියන්නේ මේ මෑතකදී ස්ලාස්කෝ ආයතනය මගින් පවත්වන ලද 2021 රැකියා සමීක්ෂණයකදී අපේ APIIT උපාධිධාරීන් ඉහළ ශ්‍රේණිගත කිරීම ලබාගෙන තියෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් සංනිවේදන කුසලතාවය අංශයෙන් අපේ උපාධිධාරීන් අනෙකුත් රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුයන්ට වඩා සිසුයන්ට වඩා ඉහළ අගයකට යාමට කටයුතු සැලසිලා තියෙනවා. එතකොට දැනට අපේ අභ්‍යන්තරයේ ඉගෙනුම ලබන සිසුයන්ට අපි මේ අංශ පහකට අදාළව මේ කුසලතා වර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ ස්ලස්කොම් ආයතනයේ සමීක්ෂණයේ අංශ පහකට අදාළව තමයි ඒක සිදු කරලා තියෙන්නේ. ඒ අනුව අපි හැම සිසු දරුවෙකුටම පෞද්ගලික ලිප ගුණයක් විවෘත කරලා එතකොට වසරකට දෙවතාවක් අභ්‍යන්තර ආචාර්ය මණ්ඩලය මගින් ඒගොල්ලන්ව ශ්‍රේණිගත කිරීම වලට ලක් වෙනවා. එතකොට කිසියම් සිසු දරුවෙක් කිසියම් අංශයකට දුර්වලතාවයක් පෙන්නුම් කරනවා නම් අපේ වැඩසටහන් සකස් කරලා තියෙනවා ඒගොල්ලන්ව ඒ කුසලතාව වර්ධනය කරන්න. මම හිතන්නේ ඒක ඇත්තටම ඒ අපේ සිසු දරු දරුවන්ට ලැබෙන මහඟු අවස්ථාවක්. මොකද අවසානයේදී ඒගොල්ලන් උපාධිධාරීන් හැටියට එළියට යද්දී APIIT ආයතනයෙන් උපාධිධාරීන් හැටියට එළියට යද්දී ඒගොල්ලන්ට අධ්‍යාපනය වගේම මේ අනිකුත් අවශ්‍ය වෙන IT ශාස්ත්‍රයට අදාළ වෙන අනිකුත් කුසලතා වර්ධනය වීමක් සිදු කරනවා අපේ ආයතනයේ මත. හොඳයි තරංග මා ඒ කාරණාවට තව එකක් දැනගන්න කැමතියි. දැන් මේ විශේෂ සමගාමී කාරණාවට අමතරව අපි APIIT ආයතනයක කෙනෙක් වෙනවා නම් සිසුවෙක් මොන වගේ දේවල් තමයි ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන සමාජය සම්බන්ධව අනිකුත් බාහිර කටයුතු සම්බන්ධව මම දන්නේ නැහැ. දැන් කවුරු කතා කරා? ඔව් අපේ APIIT ආයතනයේ තිබෙනවා ස්ටුඩන්ට් ඇක්ටිවිටි ක්ලබ් කියලා ක්ලබ් එකක්. ඒකෙන් තමයි අපේ බාහිර කටයුතු බොහොමයක් සංවිධානය කරන්නේ. එතකොට ක්‍රීඩා වගේ අවශ්‍ය කරන ගොඩාක් බාහිර කටයුතු අපි සංවිධානය කරලා තිබෙනවා. මේ මෑතකදී අපි සංවිධානය කරා එක අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලක්. ඒකට අපිට පුළුවන්කම ලැබුණා විශ්වවිද්‍යාලයේ 16ක් පමණ අපිත් සමග අත්වල් බැඳගෙන ඒ ක්‍රීඩා උත්සවයට සහභාගී වුණා. ඉතින් ඒ වගේ ගොඩාක් නර්තන හැකියාවන්, ගායන හැකියාවන්, ඒ වගේම ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට හැකියාවන් තිබෙනවා. සියල්ලෙන්ම සම්පූර්ණයි නේ, පරිපූර්ණ උසස් අධ්‍යාපන ආයතනයක් තමයි APIIT කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන් APIIT සමගින් සම්බන්ධ වෙන්න. බොහොම ආදරණීය, අපි ආරාධනා කරන APIIT සමගින් සම්බන්ධලා ඔබේ ජීවිතේ හැම දෙයක්ම හිතන්නේ. දැන් මේ තරඟ කිව්වා වගේ අධ්‍යාපනය තිබෙනවා, ක්‍රීඩාව තිබෙනවා, කලාව තිබෙනවා, විනෝදය තිබෙනවා. මේ සියල්ලෙන් සපිරුණු අපූර්ව අධ්‍යාපන ආයතනයක් තමයි APIIT කියලා කියන්නේ. ඉතින් ඔබට මේ දුරකථනාංග වලට එමුතුමක් ගන්න පස්සාවක් තිබෙනවා. එමුතුමක් අරගෙන වැඩිදුරටත් ඒ සම්බන්ධව තොරතුරු දැනගෙන යන්න අවස්ථාවක් තිබෙනවා මතක් කරන්න ඕනේ. අපි කතා බහ නිමා කරන බොහොමත්ම ස්තුතියි මේ වටිනා හරවත් කතාබහට සම්බන්ධ වුණාට. අපි කතා බහ නිමා කරන්නේ ඔබට ආරාධනා කරමින් TV දෙන සමගින් නැදෙන්නට.